1909 ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා සිට කොටස් 16කින් නිමා වුණු දුන්ගිද අද්දර රූපවාහිනී නාට්‍ය ගැනයි අපි මේ කතා කරමින් සිටින්නේ. ඔබ දැන් දුටු දර්ශනේ අපි රසවත් කළ අතිශය විශේෂිත වූ චරිතයක් නිර්මාණය කර නැත්නම් අපි ඔහු දකින්නතා කලාතුරකින් වුණත් මේ විශේෂත්වයක් දක්වන රංගන ශිල්පියෙක් මල්කම් මචාලු. ඔබ වැඩියම සංවේදන ජාලයන් ඉදිරියට එහෙම වැඩිය ඉන්නේ නැහැ. ඒ නිසා මා කැමති මම දන්නවා ඔබ පෞද්ගලිකව අශෝකත් සමග ඔහුගේ වේදිකා නාට්‍ය නිර්මාණ හෙන මාගාත ඒ වගේම මුල් කාලීනව මේ වගේ නාට්‍ය සමග ඔබ එකතු වුණා. වේදිකා නාට්‍ය මාධ්‍ය ඔබ නිරූපණය කළා. මේ අපි කැමති ඇති නැත්නම් රසිකයන් කැමති ඇති මේ සම්බන්ධතාවයත් ඒ වගේම ඔබ නිරූපණය කළ මේ චරිතය පිළිබඳවත් මූලික වශයෙන් දැනුවත් කරන්නට. හන්දයා සහ මම එකටම මේ අත්පොත් තිබ්බේ මේ වේදිකාවට කෑගල්ලේ ශාන්ත මරියම් මහාවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ ඉඳන්. ඊපස්සේ වේදිකා නාට්‍යවල ඔහුගේ සෑම නාට්‍යයකටම පාවෙ මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. දුන් හින්දාද්දරට එනකොට වේදිකා නාට්‍යවල රංගපෑවා රංගපාලා තියෙන අත්දැකීම හැරුණුකොට මේ වගේ මාධ්‍යක රංගපෑමේ මට අත්දැකීමක් තිබුණේ නැහැ. මේ පළවෙනි රූපවාහිනී නාට්‍ය පළවෙනි ටෙලි නාට්‍ය මේ ප්‍රභාතයේ ටෙලි නාට්‍ය මා කලා අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කටයුතු කළා. නමුත් රංගනයේ සම්බන්ධයෙන් ගත්තහම මට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් හෝ ඒ පිළිබඳව මම ඇත්ත වශයෙන්ම ආධුනිකයෙක්. නමුත් මේ පිටපත ලැබුණායින් පස්සේ නළුවෙකුට ඒ සඳහා අවශ්‍ය කරන මූලද්‍රව්‍ය සියල් ඒ පිටපත තුල තිබුණා. 75%ක් විතර කිව්වොත් මම ගුරුවක් වෙන්නේ නැහැ. ඒ සියලුම මූලද්‍රව්‍ය තිබිච්ච නිසා මට ඒ රංගනය සාර්ථක කරගන්න ඇත්තටම ලොකු ශක්තියක් වුණා පිටපත. ඊළඟට ඒ මෙහෙවීම අධ්‍යක්ෂවරයා මාව මෙහෙවීම මට ඒ චරිතය වඩා සාර්ථක කරගන්න මට ලොකු මේ උදව්වක් වුණා. ඒ වගේම මම මේ අවස්ථාවේදී මතක් කරනවා මේ මැජික් එක රවි කියපු විදිහට එඩිටින් ටේබල් එකේ ඔය එපිසෝඩ් 16 මේ එඩිට් කරන එක මම බලන් හිටියා. මම ඉගෙනගත්ත දේවල් මේ අර රංගනය පිළිබඳව ගොඩක් දේවල් ඒ එඩිටින් ටේබල් එකේදී මං ඉගෙන ගත්තා. විශේෂයෙන්ම හඳයා මාව මෙහෙව්වා වගේම නළුවෙක් විදිහට මාව මේ චරිතය ගොඩනගෙන්න රවීගේ ලැබුණු දායකත්වයේ සංස්කරණයේදී මම අතිශයින්ම මේ මම ඉගෙන ගත්ත දේවල් සහ ඒ වටිනාකම මට ගොඩක් තේරෙනවා. ඒ නළුවෙක් විදිහට එළියට එන්නේ කියන්නේ මේ දෘශ්‍ය මාධ්‍යයෙන් කොහොමද එළියට එන්නේ සහ ඒක මගේ ප්‍රතිභාවය කොහොමද එළියට දාන්නේ කියන එක පිළිබඳව විශාල රංගන පාසලක් වුණා මට දුන්නේ. මම හිතන්නේ ආධුනික රංගන ශිල්පීන්ට නැත්තම් අලුතෙන් මේට එකතු වන අයට ඉතා වැදගත් පණිවිඩ කීපයක් තිබුණා මලකම කතා ඇතුළත. එකක් පිටපත කොයිතරම් දුරට නළුවෙකුගේ භූමිකාව ගොඩනංවන්නට බලපාන නැත්නම් අධ්‍යයනය කිරීමෙන් තමන්ට කොයිතරම් රඟපෑමේ වපසරිය දිනු කරගන්න පුළුවන්. දෙවෙනි කරුණ විශේෂයෙන් රූපවාහිනී නාට්‍යයකදී මේ සංස්කරණය අපි කවුරුත් හිතන්නේ නැහැ. නමුත් නළුවෙකුට නිළියකට සංස්කරණය බලා සිටීමෙන් එහෙම නැත්නම් අධ්‍යයනය කිරීමේ විෂයක් වශයෙන් ඒ දැනුම ළඟා කර ගැනීමෙන් තමන්ගේ රංගනය තව තවත් දියුණු කරගන්නට කොයිතරම් පාසලක් වෙනවද කියන කරුණ ඉතාමත්ම වැදගත්. අපි තවත් ජවනි කාක් නර්මයිදී මෙච්චර දවසක් මං ජීවත් වුණේ අක්කා හින්දා. ජීවිතේ හැටි ඔහොම තමයි බං. අද ගුණදාස අයියට ඇපදෙයි. ඔබ කොහොමද දන්නේ? මට එහෙම දැනෙනවා. ඒ උඹේ හිතේ තියෙන සන්තෝෂෙට මන් දන්නේ නැහැ. තීයන්ගේ පිටෙන් එහෙම වුණොත් ඔයාලා දෙන්න එනකොට මං කසාද බැඳලා
අක්කේ මං නන්දගේ පවුලට කියනවා අද මං බඳිනවා කියලා. ඒ මොකද? නිකං උඹට ඒකිගේ හිත රිද්දන්න හිතිලා. නැහැ මට නිකං හිතුණා. කමක් නැද්ද? මගේ මොකෝ? කෞශල්‍ය අපනාන් අතිශය විශිෂ්ට රංගනයක දෙන අපගේ නිරූපණ ශිල්පිනිය මා එහෙම හඳුන්වා දෙන්නේ අය පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු බොහෝ සිනමා කෘතිවල ජාත්‍යන්තර තලයේ පිළිගැනීමට ලක්වුණු සිනමා කෘති කීපයකම ඇයගේ රංගනයේ විශිෂ්ට අංගමින් දකින්න ලැබෙන නිසායි. කෞෂි මම ප්‍රශ්න දෙකක් අහනවා. එකක් තමයි අශෝකගේ මුල්ම ප්‍රකාශනයේදී සඳහන් කළා ඔහු නළු නිලියන් තේරීමේදී මේ දුන්නේද අද්දර සඳහා ආධුනික නැත්නම් නවක අය සමග පළපුරුදු අය සමෝ මේකට යොදාගත්තා කියලා. දැන් ඔබ මේ අයිතන්නේ කොයි ගණයටද? සහ දෙවනි ප්‍රශ්නේ වගේ ඔබ දුන් හිත අද්දර කෘතිය දකින්නේ කොයි ආකාරයකටද? එහි ඔබේ භූමිකාව ඔබ නිර්වචනය කරන්නේ කොයි ආකාරයකටද? පළමුවෙන්ම මේ මම අයිති වෙන්නේ මේ නවක මේ ශිල්පීන්ගේ ගණයට. මොකද මේ මගේ පළවෙනි ටෙලි නාට්‍ය. මං ඒ වෙනකොට ලෑස්ති වෙලා හිටියෙත් නෑ මේ ටෙලි නාට්‍ය කැමරාව ඉදිරියේ රඟපාන්න. මං කොහෙත්ම මේ එහෙම එච්චර ඉක්මනට මට ලැබෙයි කියලාත් මං බලාපොරොත්තු වෙලා හිටියෙ. එකපාරට මට මේ අශෝක හඳගමගෙන් පණිවිඩයක් ආවා. මං අශෝක හඳගමව හොඳට අඳුරනවා මේ පුද්ගලයෙක් හැටියට කලාකරුවෙක් හැටියට. නිසා මං එහෙම පුද්ගලික ඇඳුනුකමකුත් නෑ. මට මොකටද මේක ගෙනාවේ කියලා මට හිතා ගන්න බෑ. ඉතින් මං ඊට පස්සේ පිටපති කියලා බලුවා. මට කීයටවත් මේ දෙයියනි මට මේ ගෑණියෙක් හැටියට මේ වගේ ගෑණිකට ඇසිරෙන්න මට පුළුවන්ද? හරිම ඉතින් පොඩ්ඩක් ඉතින් දැඟලිල්ලත් වැඩි අඳින්නෙත් වෙන විදිහට. පස්සේ මං අපේ තාත්තට පිටපත පෙන්නවා. තාත්තා කියව සම්පූර්ණ පිටපත කියවල තාත්තා හරිම ලස්සන චරිතයක් මේ ඔයා මේක කොහොම හරි කරන්න කියලා. ඊට පස්සේ මම කියවල බැලුවාම ඒ කියන්නේ ඇත්තටම ඉතින් මොලේ ටිකක් තියෙනවා නම් ඒක අත්තරින්නේ නැහැ. රඟපාන්න කෑදරකමකුත් තියෙනවා නම් ඉතින් අර මේ මැල්කම් කිව්වා වගේ මේ ඒ පිටපත කියවුවාම ආයේ කිසි තව දෙයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ඒ කතාව ලියවිලා තියෙන හැටියට ආයේ නඳු නිලියන්ට වෙන මොනවත් හොයන්න ඕනේ නැහැ. අධ්‍යක්ෂකවරයාගේ මඟ පෙන්වීමට ඒක කරන්න පුළුවන්. හැබැයි දැන් මම අශෝකගෙන් අහපු එකක් තමයි දැන් මේකේ මෙයා කරන වෙළඳ ව්‍යාපාරය මේ අර මොනවද මේ නීත්‍යානුකූල නොවන කසිප්පු විකුණන ගැහැණියක්ගේ විශේෂ හැසිරීම් රටක්. එයා පස්සේ අසෝකවා මේ නෑ මේ ගෑණිට කරන්න වෙන රසායනයක් අඬ බොණ්ඩ විදියක් නෑ මේ නිකන් ගෑණියෙක් එයා කසිප්පු පුරන ඔච්චරයි කිසි වෙනසක් නෑ එහෙම විශේෂයෙන් එහෙම ඒවා නෑ කියලා. ඉතින් හැබැයි අශෝක එහෙම ලුකූර පැහැදිලි කරලා දෙන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක මං ගියාම අර ටෙලි නාට්‍ය මොකද්ද ලොකේෂන් එකට එයාකවා ඔයා දවසක් බලාගෙන ඉන්නකො කිව්වා. දවසක් බලාගෙන ඉන්නකෝ දීගා දවසේදී රඟපාන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක දවසමටිකෝ මේ ඔයා පීටි උෂා වගේනි. පීටි උෂා කියන්නේ ඉන්දියාවේ හිටපු මේ මලල ක්‍රීඩා මොකද ජවන පිටිය නේද දුවන. ඔව් ඉතින් ඔයාගේ වැඩි මේ කැමරා එකේ ඉන්නේ නෑ නුවා දුවනවනේ. මට දැන් තේරෙන්නේ නෑ කැමරා ඉස්සර රඟපාන්න. ඉතින් ඊට පස්සේ ඔන්න යන්තම් හිමින් ඕක ඉගෙන ගත්තා. ඒ හා සම්බන්ධව රසවත් කතා තියෙනවා මගේ ජීවිතේ. මේ ඉතින් තාමත් මම මගින් හැමෝම අනේ මං චිත්‍රපටි 12ක් විතර රඟපාලා දෙනවා. ටෙලි නාට්‍යයත් 12ක 13ක විතර රඟපාලා දෙනවා. කිසි කෙනෙක් ඒ චරිත ගැන කියලා මට කවදාවත් කතා කරන්නේ නැහැ. ඔක්කොමගෙන් කල්පනා කරලා කියලා වා නේද දුන් හිඳද්දර. ඊ බ්‍රෑන්ඩ් එකම තමයි මට වැදිලා තියෙන්නේ. මේ ඊගාව කාරණේ මං නම් හිතන්නේ දැන් මම ඒ කාලේ විශ්වවිද්‍යාලයේ මේක විකාශන වෙන කාලේ විශ්වවිද්‍යාලයේ මේ ඉංග්‍රීසි උපදේශිකාවක් වශයෙන් බැඳිච්ච ගමම ඒ අංශයට එතන වැඩ කරේ. හුඟක් වැඩි හිටි බොහොම ඉංග්‍රීසි භාෂාවක් ගැන හොඳ දැනුමක් තියෙන වෙන පන්තියක
කාන්තාව. ඉතින් හැමෝම දැන් කියනවා මේ දුංගිදාද්දර කියලා ටෙලි නාට්‍යයක් අලුතෙන් එනවා. මේ නම තියෙනවා මගේ. හැබැයි වාගේ එක රූපරාමුවක්වත් පෙවුනේ නෑ මේ මේ ඇඩ්වර්ටයිසින් වල. ඔයා මොකද්ද කරන කැරක්ටර්? මම කියනවා බලන්නකෝ බලන්නකෝ හිටියා. ඉතින් දැන් පළවෙනි එපිසෝඩ් දෙක තුනෙත් මන් නෑ. ඉඳලා ඉඳලා ඊපස්සේ මීගල මගේ කරා. ඔයා අර පටන් ගන්නකොට දුංගිද බලන් දෙන පිරිසක් එන ඔයා එතනට එන ටුවරිස්ට් කෙනෙක්ද කියලා මම අහනවා. එතන ටුවරිස්ට් කෙනෙක්ද මේ එහෙම කියලා. මුති බලන්නකොට දැන් මා ඉස්සල්ලාම දැක්කනේ මේගල දැකලා පවු දැන් ඒගොල්ල ටික අදා ගන්න බෑ දැන් මම මේ චරිතේ රඟපානවා. ඊට පස්සේ කියන්නේ මේ ඕනම තලයක මේ මේ මිනිස්සු බලපු නරඹපු චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් මේක. මේ පිළිබඳ ලොකු විවේචනත් පත්තරවල ගියා. නමුත් කිසි කෙනෙක් මේක බලන එක අත්හැරියේ නැහැ. මොකද මේකේ තිබිච්ච නැවුම් සබයි මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ අශෝක මේකට ගත්තේ මේ මීට කලින් දැකපු නැති මුහුණු වීමත් විශේෂත්වයක් වුණා. ඒගොල්ලෝ හිතුවා මේ සාමාන්‍ය ගමේ ගොඩේ හිටපු අයම තමයි මේ රඟපාන්නේ කියලා. ඉතින් ඒකත් ලොකු විශේෂත්වයක් වුණා මේ මේ නළු නිලියෝ නෙමෙයි මේගොල්ලෝ මේ නිකන් ඒ ගමේ අය තමයි මේ රඟපාන්නේ මේ ගමේ සිද්ධ වෙන ඇත්ත කතන්දරයක් වගේ කියලාත් සමහර අය මම හිතන්නේ හිතන්නේ ඇති. අනිත් එක ඒ කැමරා භාවිතය. කැමරා භාවිතය හෑන්ඩ් හෙල්ඩ් කැමරා කියන එක ඒක තුළ අර මේ හරි විශේෂ රූප විශේෂ දර්ශන එහෙම මොනවත් නැහැ. සාමාන්‍ය ජීවිතේ ගලාගෙන යන ආකාරය ඉතාම ලස්සනට උ මේ රූපයට හසු කරගත්තා. කවුෂි අපි බලමු තව ජවනිකා. සුද්දේ. උඹ බය වෙන්න එපා. මට මොකද උනේ කියලා කියහම්. කතා කරපන්. වෙච්ච දේ වුණා. හා ඒකේ හරි ගස්සන්න දෙයක් නැහැ. මොකද උනේ කියලා මට කියහම්. මම ඇඟට පැනලා බදාගෙන යන්න. මං දන්නවා. ඇයියේ. මම දවස් දෙක තුනක්ම ගියා මගේ සල්ලි ගන්න. දුන්නේ නැහැ. මොන සල්ලිද? නන්දේ මාමා දොළගාවේදී හම්බෙලා පස්සේ දින නයිට් බීපුවයි. කීයක්ද? රුපියල් 20ක්. රුපියල් 20ක්? රුපියල් 20කට තේ ගෑනිට පියෙන් යනලා බැරුවේ. සුද්දේ ඔබ මහා තිරිසනෙක්. සදා තාරුණ්‍යයේ තරුව. මම කියන්නේ අපි දුටුවේ දර්ශනය රූපගත කළේ මේ අවුරුදු 22කට 23කට කලින්. එතකොට ඒ දකින භෞතික රූපය අද පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. පොඩ්ඩක් කොල්ලේ හැම වෙනස් වෙලා තියෙනවා. ඒක එක පැත්තක් එක කක්ම. රුකා මං අර කෞෂිත යොමු කරපු ප්‍රශ්නේම ඔබ ඔබෙත් මම හිතන්නේ දෙවෙනි හෝ තුන්වෙනි රූපහෙන් නාට්‍ය වෙන්න ඕනේ මේක රංගන දායකු නේද? දෙක. එතකොට කොහොමද ඔබේ ඉදිරි ගමනට මේක බලපෑවේ? අශෝකගේ මේ විධාන එහෙම නැත්නම් මේ පිටපත මේ රංගන ශෛලිය ඔබේ ඉදිරි ගමනට කොහොමද බලපෑවේ? දැන් දුන්නිතද්දර කරනකොට ප්‍රභාතය කරලා ඉවරයි. මම අශෝක අයියව මට හම්බෙන් ප්‍රභාතය කරද්දී මේ එතකොට ඒ වගේම නම් එඩිටින් බලන්න ගිහිල්ලා තියෙන එඩිටින් රූම් එකේ ගිහිල්ලා පිටිපස්සට මැජික් එක බලාගෙන ඉඳලා තියෙනවා. එහෙනම් මට හිනා වෙනවා සමහර වෙලාවට ප්‍රී රෝල් ටයිම් එකක් තියෙනවානේ. අර පිටිපස්සට ගිහිල්ලා එනකොට රවිය බලන මොකද මොකද හිනා වෙන්නේ කියලා. මේ ඉතින් එහෙමයි මැජික් එක දැකලා එතනින් අර මැල්කම් අය කිව්වා වගේ මේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා එඩිටින් ටේබල් එකක. ඊට පස්සේ කොමත් අශෝක අයියාගේ අපි සමීප ඇසුරකට වැඩනවා. ඊට මම වීකෙන්ඩ් වල ගොඩක් වෙලාවට එහෙ තමයි යන්නේ. එතකොට ස්ක්‍රිප්ට් එක ලියලා තිබ්බක මම කියෙව්වා. ඉතින් ඇත්තටම මේ මැල්කම් අය කෞෂක කිව්වාගේ 75% විතර වගේ ප්‍රමාණයක් ස්ක්‍රිප්ට් එකේ තියෙනවා. ඉතින් අපිට ගොඩක් ගිහිල්ලා එතන මේ
ගොඩාක් ලොකුවට කරන්න දෙයක් තිබුණේ නෑ. අපිට ගොඩාක් අධ්‍යක්ෂණයෙන් ගොඩාක් දේවල් හම්බ වුණා. ඉතින් ඒක මගේ රංගන ජීවිතේ මම දැනටත් මාව කවුරුත් දන්නේ දුන්නි දද්දනගේ සුද්දේ කියලා. ඊට පස්සේ මොනවා කරත් තාම මේ ඊයේ පෙරේදත් රාජ්‍ය නාට්‍ය බලන්න ගිය වෙලාවක මේ ඇහුවේ මේ අය ඔයා නේද අර දුන්නි දද්දනගේ හිටියේ සුද්දේට හිටියේ කියලා. ඉතින් අර කිව්වගේ තාම එතනින් එහාට මොකක්වත් කරත් වැඩක් කියලා නෑ. අර දුන්නි දද්දනේ සුද්දේකින් නැවතිලා තියෙනවා. ලෝකා ඊළඟ ජවනිකාවට යන්න ඉස්සෙල්ලා මට මේ දැන් නැගුණු ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්න. මේ දැන් වෙල්කම් කියුවා ඔහු සංස්කරණ මැදිරියේ ඉඳලා යම් අන්දවල රංගනය පිළිබඳව ඉගෙන ගත්තා. ඔබ දැන් සංස්කරණ ශිල්පියෙක්. මට විශේෂණ පදයක් දාන්න බෑ මොකද ගුරුනාංශ කෙනෙක් තියෙන නිසා. මගේ ගුරුනාංශ. ඒක තමයි. එතකොට සංස්කරණ ශිල්පියෙක් ඉදිරි වර්තමානයේ ඔබට යම් උත්තේජනයක් ලැබෙනවද රඟපෑමේදී? කියන්නේ සංස්කරණ ශිල්පයේ දැනගෙන රඟපාන්න යනකොට මොන හරි වෙනසක්ද එන්නේ? ඔව්. පැහැදිලිවම දැනෙනවා. දැන් ඉස්සර අපි දන්නේ කියන්නේ මේකේ ස්පීඩ් එකක් මේන්ටේන් කරන්න ඕනේ. ඒක එක ෂොට් එකක් ෂොට් එකකට කැපෙද්දි අපි කියනවා කියන්නේ ඒව ගොඩාක් ඉගෙන ගත්තේ මේ රවි අයගේ එඩිටින් බලන් ඉඳලා. එහෙම තමයි. ඒ දැනගෙන යනකොට සෙට් එකකට ලොකේෂන් එකට ඊටාම පහසුයි රංගනයට මේ කොහොමද මේ ෂොට් එකක් ගන්නකොට කොහොමද ඒක කැපෙන්නේ කියන එක පොඩි අයිඩියා එකක් තියෙන හින්දා ඊටාම පහසුයි. ඔබ ඇත්තටම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් පසුගිය කාලේ නිර්මාණාත්මක කටයුත්තක යෙදුණා. ඒකත් පහසුවක් වෙන්නට ඇති. තවත් දුම්හිද අද්දර ජවනිකාවක්. සුද්දට ඔය වැඩේ කරන්න බැහැ අක්කේ. වෙන මොනවා කරන්නද? එක එකාට කමුරන්න කුලී වැඩ කරලා අතලෙව කන්නවත් ඇතැ. සුද්දේ ඕවට පොඩි වැඩි යක්කේ. පොඩි කාලේ ඉඳලම අතපය හුරු වෙන්න ඕනේ. මට නම් තේරෙන්නේ නැහැ. ජීවත් වෙන හැටි තේරෙන්න උඹට හුඟක් කල්යයි නගේ. එහෙම කියන්න එපා. මං දුක්කිඳපු ගෑණියෙක්. දුක්විඳලා විතරයි. ඒකට මූණ දෙන හැටි ඉගෙනගෙන නැහැ. කුසුමේ උඹ කෑවද? ඔව්. උඹ කෑවද? නැහැ. තා ටිකකින් කන්න. කරුණාපාලයා උඹේ මොකවත් ඇහුවද? ඌ හොඳේ කාබං. ඒ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැතුව කල්පනාවෙන් වැඩ කරපන්. සුද්දේ උඹ එනවද අද මාත් එක්ක දුම්හිඳ බලන්න යන්න? මට බෑ. අද ඉරිදානේ බං. අශෝක අපි දැන් මේ ඉන්නේ 1990 දශකයේ මුල් භාගයේ වගේ දුම්හිඳ අද්දරත් එක්ක ඉන්නේ. දැන් අපි කාලයේ දශක දෙකහමාරකට ආසන්න කාලයක් ගෙවලා ගිහලා ලෝකේ වෙනස් වෙලා සමාජය වෙනස් වෙලා කලාව සෞන්දර්යය පිළිබඳව මතවාද වෙනස් වෙලා තියෙනවා. දැන් මම මේ හැමෝටම පොඩි පොඩි වෙලාවක් දීගෙන යනවා. ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන වර්තමාන තත්ත්වය ගැන පොඩි මේ පදනමක් විදියට ඔබ මේ රූපවාහිනී නාටකය නිර්මාණය කරලා ඔබ ලැබූ ප්‍රතිචාර පිළිබඳ මම හැමෝගෙන්ම දල වශයෙන් අහන්න කැමති. සමස්තයක් විදියට ඉතරට ගන්න පුළුවන් එකල මේක විකාශනයෙන් පසුව. ඔව් දැන් මෙහෙමයි. ඇත්තටම මේක විකාශය වෙනකොට මම ලංකාවේ හිටියේ නෑ. මම
පශ්චාත්තුපාදය නදාරන්න ගිහිල්ල හිටිය ඇබේ මං එනකොටත් මේ විකාශය වීමේ අරම්පත් දෙකට කියන්න උණුසුම් ආෆ්ට ශක්ස් කියලා කියන්නේ කම්පනය තිබුණක්. දැඟර කවුෂී කිව්වාගේ රුක්මල් කිව්වාගේ මැල්කමක් කිව්වාගේ තාමත් මිනිස්සු ඒ චරිත දන්නේ මේකත් එක්ක. මම වුණත් කොච්චර චිත්‍රපටි කරලා තියෙනවා තමයි. හැබැයි ගොඩාක් වෙලාවට මට හිතෙනවා අඳුරන්නේ පුද්ගලයෙක් හැටියට අඳුරන්නේ මේ ටෙලිනාට්‍ය හින්දා. ඒක මට විතරක් නෙවෙයි මං හිතන්නේ ඒ කාලේ ටෙලිනාට්‍ය කරපු මේ බොහෝ කෙනෙකුට තිබිච්ච දේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ දවස්වල රූපවාහිනියේ ගිය ඒ ටෙලිනාට්‍ය සීරියස්ලි බැලුවා මිනිස්සු. ඒ කියන්නේ බොහොම මේ ඌමනාවෙන් උනන්දුවෙන් ඒක බැලුවා. ඒ හින්දම තමයි අපිට කිසියම් විශ්වාසයක් තිබ්බේ මේ රූපවාහිනී මාධ්‍ය ඇතුලේ කලාව කරන්න පුළුවන් කියලා. මේ පහුගිය අවුරුදු දශක දෙකහමාර ඇතුලේ සිද්ධ වුණේ ඒ බලාපොරොත්තුව කඩා වැටීම. අද ටෙලිනාට්‍ය මං හිතන්නේ සතියකට තොගයක් ටෙලි විකාශය වෙනවා. මේ ගාකියයි කරවා එක එක ජාති ඒවා. නමුත් ඒ ටෙලිනාට්‍ය කරන්නේ කවුද කියන කෙනා ගැන ඇහුවොත් එහෙම කාටවත් නිශ්චිතව කියන්න බෑ. මේ මෙයාගේ මේක කියලා කියන්න බෑ. ඒ කැරක්ටර් එකක නමක් රඟපාන්නේ කවුද කියන එක ඇහුවොත් එහෙම හරියට මතක නෑ. ඒ අන්නේ රෙජිස්ටර් වෙන එක ගිහින්. ඒ කියන්නේ රූපවාහිනී නාට්‍ය මිනිස්සු අතර පළපදියම් වෙන එක හිතේ පළපදියම් වෙන එක ගිහින්. ඒ ගිහින් තියෙන්නේ මිනිස්සු මාධ්‍ය ඒක දිහා බලන් ඉන්නේ කිසියම් කලාවක් රසවිඳින විදිහටවත් කිසියම් එහෙම సౌందර්යයක් රසවිඳින විදිහටවත් නෙවෙයි. වෙන 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 දෙයකට. ඒක තමයි මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච විශාල මේ පරිවර්තන. ඒක ගැන ඉතින් මෙහෙම නෙවෙයි. නෑ ෂෝක. වෙනවා කතා කරන්නත් ඕනේ. බන්දු මයි ප්‍රශ්න ඔබ ඊට පස්සෙත් බොහෝ රූපයි නාට්‍යවලට ඔබේ මූලිමේ දායකත්වය සැපයුවා. නමුත් මේකේ උත්තේජනය මොකද? දුන්හිඳ අද්දර කළාට පස්සේ ප්‍රභාතේ කළාට පස්සේ. ඔව් දැන් දුන්හිඳ අද්දර කරලා ඉවරල සංස්කරණ වලට ගියුණාට පස්සේ හන්ද හිටියේ නෑ, ලංකාවේ හිටියේ නෑ. මට තමයි මේක විකිනීම කටයුතු මේ සම්බන්ධ වුණේ. එතනදී ඒ කියන්නේ නිෂ්පාදන කටයුතුදී මම ඉතාම තෘප්තිමත්. ඒ කියන්නේ මේ හයගින් ලැබිච්ච සහයෝගය ඒක මට අදටත් මතකයි. ඒක විශේෂ මට්ටමේ තිබුණා. මමත් ඒ ලොකේෂන් වලට ගිහින් ඒ තැන්වල අපි බොහොම අපහසුකම් මැද කෑම කාලා ඒ වගේ තත්ත්වයක් තිබුණේ. විකුණන්න ගියාට පස්සේ නම් සෑහෙන ප්‍රශ්න වලට මුණ දෙන්න වුණා. ඒ කියන්නත් ඇත්තටම හිතෙනවා මේක නිවැරදි කියලා. අපේ ක්ෂේත්‍රයේ මිනිස්සුම මේක විකිනීමට විරුද්ධ වුණා. බාධා පැවතුවා. අන්තිම කොහොම හරි ඇංග්ලෝ ඒෂියන් සමාගම මේක විකිනීමට බාරගත්තා. ඊළඟට ඒක විශ්වාසනය වෙද්දිත් මේක එකසරක් නවත්තන්න ගියා. ඊළඟට මගදී දර්ශන වගේ කපලා අයින් කරන්න කිව්වා. ඉතින් ඇත්තටම අධ්‍යක්ෂකගේ අනුදිනමක් නොමැතිව මට රවිත් එක්ක එකවලේ කරන්න බුණා. මොකද නැත්තම් ලබන සතියේ විකාශනය වෙන එක නවත්තනවා මේ කපලා දුන්න නැත්තම් කියලා. ඒ වගේ ප්‍රශ්න ගොඩකින් හිතවුල් ඇති වුණාට මේක විකාශනය වෙලා අවසානයේදී ලැබිච්ච ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. අදටත් ඒක තියෙනවා. ලංකාවේ රූපවාහිනී සමීක්ෂණ වාර්තාවල තියෙනවා වැඩියෙන්ම බැනපු ටෙලිනාට්‍යත් මේක, වැඩියෙන්ම අගයපු ටෙලිනාට්‍යත් මේක. හොඳයි. රවි ඔබත් යමක් මේකට එකතු කරන්න බලන්න. ඔව් ඇත්තටම මේ මනෝ දැන් නැද්දර ටෙලිනාට්‍ය කරන කාලේ මම හිතන මට විතරක් නෙවෙයි මේ ශිෂ්ටී හිටපු නළුලිය වගේම තාක්ෂණික ශිල්පීන්ට ඇත්තටම මේ බොහොම උත්තේජනයක් ඇතුව මේ හැම වැඩකින්ම කරනවා. මොකද මේම තුල අර හඳ කිව්වාගේ දැන් අපි ටෙලිවිෂන් පටන් ගන්නකොට ආර් යුරෝපයේ මේ සෝප් ඔපෙරා කියලානේ. අපි ඒකෙන් වෙනස් වෙච්ච මේ දකුණු ආසියාවෙත් අපි වෙනමම කණ්ඩායමක් විදිහට මේ ටෙලිනාට්‍ය හදාගෙන තිබුණා. ඒක විනාශ වුණා දැන් අවුරුදු අන්තිම අවුරුදු 15-20. අතන මම දැන් සතුටු වෙනවා මම මේ දැන් අවුරුදු 16කට ඉස්සර ටෙලිනාට්‍ය සංස්කරණය ඈත් වෙච්ච එක. මොකද අතන අපිට කරන්න දේවල් නැහැ දැන්. දැන් මැෂින් ඔපරේටර්ස්ලා විතරයි ඉන්නේ. මට තියෙන ප්‍රශ්නේ දැන් මේ දැන් එහෙම බැලුවම ගොඩක් ඒවට සම්මානක් දෙනවා. ඒවට හොඳම සංස්කරණයක් දෙනවා, සේරම දෙනවා. හැබැයි මොනවද සංස්කරණය කරන්න ඒවා ඊටු තියෙන්නේ කියලා මට නම් තේරෙන්නේ. මොකද ඒතන මොකද ඒක කැමරාවෙන් සංස්කරණය කරලා ගන්නේ මොකද වෙලා නැහෙනි. මොකද විනාඩි 17ක් විතර මේකේ මේ කාලය තියෙන්නේ. ඕකේ දවසට කොටසක් ඉවර කරන්න ඕන. මං ඉතින් නැත්තම් මේ මේක යන්න බෑ. ඉතින් කැමරාවකින්ම ඡේදනය කරන් ඉන්නේ. කියන්නේ ඉඩින් ටේබල් එක කරන් තියෙන අර පොන් දෙක අයින් කරලා
මෘකාවේ භයානක ප්‍රකාශනයක් කළා. අවුරුදු 16කට උඩදී සංස්කරණ රීතියෙන් ඈත් වෙච්ච එක ගැන මම සතුටු වෙනවා කියලා. මම හිතන්නේ ඔබටත් ඇති කියන්න දෙයක් දුම්හිදද්දරත් එක්ක මේ ප්‍රතිචාර. ඔව් දුම්හිදද්දර තමයි ඒක මගේ රංගන ජීවිතේ මාව අඳුරගන්නේ කඩේම හැටියට සැලකෙන්නේ දුම්හිදද්දර. තාම වුණත් එහෙම තමයි එකපාරක් මට මතකයි ඇන්ටි කෙනෙක් පාරෙද්දි ඔයා නේද දුම්හිදද්දරේ එක හිටියේ කියලා ඇවිල්ලා මෙහෙම මූණ අනේ කරන වැඩ කියලා මේ පාරේ ඇවිදගෙන යනකොට ඒ වගේ ඉතාලම මේ අර කිව්වගේ බනින්නත් ඇති හැබැයි ගොඩක් වෙලාවට අපිට හම්බුනේ ධනාත්මක ප්‍රතිචාර ඒකත් එක්ක අපිට බය හිතුණා තව නිර්මාණයකට යනකොට මේකෙන් ගොඩනගාගත්ත දේ බිඳ වැටෙයිද කියලා. ඉතින් එහෙම පොඩි පරිස්සමකුත් අපි අතට දාගත්ත දුම්හිදද්දරෙන් පස්සේ කෞෂී මලක මන් දෙන්නගෙන් මහන මේ ප්‍රශ්නේ ඔබගේ ජීවිතේට ඔබගේ කලා ජීවිතේට දුම්හිදද්දර ප්‍රතිචාර කොයිතරම් දැන් මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේ වැඩසටහනකදීම අපේ තා ප්‍රකට මොන ජනප්‍රිය නළුවෙක් කමල් අද්දර ආරච්චි ගේ මම මේ ප්‍රතිචාර ගැන අහුවම ඔහුගේ මට මතක වෙනවා මම මතක් ඔක ප්‍රතිචාර මට ඇලර්ජි මම ජීවිතේ මං ගණන් ගන්න නැත්නම් අහන්නේ නැද බලන්නේ මම මං වෙලේ කරගෙන යනවා කියලා එකත් එක උත්තරයක් කවිෂි මං හිතන්නේ මගේ රංගන ජීවිතේ ඉතා විශේෂම මට ලැබිච්ච අවස්ථාවක් මේක මේකෙන් පස්සේ තමයි හුඟක් අය මාව අඳුනගත්තේ සහ ඇත්තම කියනවා මගේ අම්මා මට දීපු මේ කමෙන්ට් එකක් මම කියන්න කැමති අම්මා මේක දිහා බලාගෙන ඉඳලා මේ එක පාටම කිව්වා එක දවසක් අනේ පුතේ මට හිතාගන්න බෑවා කොහොමද මේක රඟපෑවේ මට නම් ඔයාගේ වයස මේක හිතන්නවත් බෑ කිව්වා ඕම කරනවා කියලා කිව්වා මං කිව්වා අම්මේ මට වෙන කවුරු මොනවත් නොකිව්වත් කවන්නේ මොකද අපේ අම්මා ලේසියෙන් එහෙම හොඳ ප්‍රතිචාරයක් දෙන කෙනෙක් නෙවෙයි මට ඒක එකම හිතාම හිතට වැදුනා මටත් දැන් බලාගෙනකොට ඒ වයස මං ඒක ඒක කරාද කියලා හිතාගන්න බෑ මේ තව කාරණයක් මේ විහිළුවට කියපු එකක්ද ඇත්ත එකද මන් දන්නේ මේ මාලිගාවත් පැත්තේ මාලිගාවත්නේ පැත්තේ මේ ෆ්ලැට්ස් වල ඒ දවස්වල ටෙලිවිෂන් හැම ගෙදරටම නෑනේ ඉතින් අර කොරිඩෝ එකේ එක ටෙලිවිෂන් එකක් තියාගෙන මේ මොකද්ද අර ලොරි බැටරියකින් කට්ටිය ඉතින් වටේ කට්ටිය වරලා බලනවලු ඉතින් ටිකක් පදමට දාගත්ත මිනිස්සෙක් ඇවිල්ලා දැන් දුන්හිඳ ඇද්දර බලනවලු බලනවලු ඇල වැටිලා මෙහෙම බීම පුදියක දැන් මේක දිහා ඒ චේචි ඔක මාරු කරන මාරු කරන මේ ලාබෙට ගත්ත උන් ටිකක් දුක දර සවාන උන් දිහා බලාගෙන ඉන්න ඕන මේ මොන දිහා බලාගෙන මේ හැබැයි ඒ වගේ හොඳ වගේ මේව ප්‍රශ්නෙකුත් උනා ඊට පස්සේ මාව එවැනි චරිත වලට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගත්තේ එවැනි එතනින් එහාට මේ ළඟදී ඇවිල්ලා මට මගුල් ගෙදර ඉන්නේ හරියට දොස් කිව්වා එක මහත්තයෙක් ඇයි ඇයි ඔයා උත්සාහ කරේ නැත්තේ එතනින් මං කව මෙහෙමයි මම රඟපාන්න ආසයි ඉතින් මට හොඳ චරිතයක් හම්බුනාම ඒක මට ඒකද මේකද කියලා නෑ හොඳ චරිතයක් මං ඉතින් රඟපානවා මම බලන්නේ නැහැ ඉතින් ඔබ මොකක්ද අඳින්නේ අරග මේක කියන එක ඉතින් හැබැයි මගේ මේ රංගන ජීවිතයේ විශේෂම වෙනසයි කියන්නේ ඒ අභියෝගේ මන් දන්නේ නැහැ ඒක අභියෝගයක් හැටියට ගත්තද කියලා අසෝකන්දකම නමුත් ඒ අභියෝගේ බාර අරගෙන මං වගේ කෙනෙකුට එවැනි අවස්ථාවක් දීමෙන් තමයි මට සිනමාවට පවා ඒකටත් පවා මට පළවෙනි අවස්ථාව ලැබලා දුන්නේ අශෝකේ කවදාකවත් පෙන්වුවේ නැහැ නමුත් මට ඒ අත්දැකීම ලැබලා දුන්නේ මේ අශෝක ඉතින් ඒගෙනත් මම එයාට ස්තුතිවන්ත වෙනවා නැකම ඔබට පුළුවනි මේ දුක්දද්දරින් ඔබ ලැබුවෝ ඔව් මම තමයි මං හිතන්නේ අර කෞෂිකිය වගේ ලොකුම මාරුවක වැටුනේ ඔව් මොකද මම දිවුරුන් දීලා උසාවියට යනකොට තමයි දුම්හිදද්දර යන්නේ. ඉතින් මගේ උසාවිය වැඩිපුර තිබ්බේ කසිප්පු නඩු තමයි. ලොකුම අමාරුව වෙන්නේ මම. ඉතින් ඇත්ත වශයෙන් මේක ආස්වාදජනක අත්දැකීමක්. මොකද දැන් වුණත් දුම්හිදද්දර කරාන් පස්සේ අඳයගේ දීකට පහනේ 95 රඟපෑවා. ඊට පස්සේ මම මාලා නාටකයක රඟපෑවේ නැගෙනහිර වෙරළින් ඇසේ ඒත් අඳයගේ. ඊට පස්සේ මම මාලා නාටකවල රඟපෑවේ නැහැ. මෑතකදී මාලා නාටක දෙකකම රඟපෑවා ප්‍රදීප් ධර්මදාසගේ ආනන්ද අභිනායක මහතා. මෑතකදී මම අවස්ථාවක මට පුද්ගලෙක් ඇවිල්ලා මේ මහත් ටෙලි නාට්‍ය කියන මං කව අහවල් නාලිකාව යනවනේ ඒක බලනවද නෑ 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 මම කියන්නේ දුම්හිදද්දර ගැන චෝක් එකට රඟපෑවන් ඉතින් ඒ ආස්වාදයේ මේ මිනිස්සු ඇත්තටම අර කිව්වා වගේ ඒ ඉම්පැක්ට් එක මං හිතන්නේ තාම තියෙනවා මිනිස්සු අතර මේ ඒක මං හිතන්නේ අපි ලවපු ලොකම මේ ගෞරවය ඒක වෙන්නේ හැබැයි හිතවතුනි කඳුල සහ සිනහව මැද අපි මේ ගවන්නේ දුම්හිදද්දර ජීවිත
ඔව් ඔහොම තමයි. මොනවද? ගෑනු එකපාරටම කැමති වෙන්නේ නෑනේ. මොනවද? කොහෙද ගියේ? ගෙදර ගෙන් එන්න. ගිහිල්ලා එනවායි කිව්වද? ඔව්. තමසේ යාව කසාද බඳිනවද? ඔව්. ඇයි? නෑ නිකන්. මට මගේ ගෑණි මතක් වුණා. ඒ කියාවෙත් එහෙමමයි. හොයාද? තමසු ඉස්සෙල්ලා ගත්ත විටේ සල්ලි දුන්නේ නැ නේද? තමසික පාවුල්. තමසික තව විට උනේ. එපා. එහෙනම් තමසික පාවුලට මොකද උනේ? පවුනදි යනවා යන්න මෙතනින්. මේ පොඩ්ඩක් මෙහාට එන්න. දවසක් මට වහ දුන්නා. බැලි. මං එක්කුවේ මැරුවා. මහවුළු ගෙදරත් නැගලා යාවේ. වේදිකාව සිනමාව වගේම සාමූහික සෞන්දර්යාත්මක ප්‍රයත්නයක්. දැපට අද සියත නාලිකාවට කැඳවා ගන්න ලැබුණ ඉතාමත්ම සීමිත පිරිසක්. ඔබ මතක් කළොත් මේ සඳහා දායකම අනෙකුත් විශේෂ රූපණ ශිල්පීන් ශිල්පිනියන්. මේකේ මං හිතන්නේ අපි දැන් දැක්කහම රකින්න අනෝමා හිටියා, එච්.ඒ. පෙරේරා අපි අතර දැන් නැහැ ලංකාවේ හිටපු විශිෂ්ට නළුවෙක්. ඒ අක්කම මේ ජයශ්‍රී චන්ද්‍රජීත් ලංකාවේ නැහැ. හංසමාලා ජානක ඒගොල්ලෝ නම් රඟපානවා. හංසමාලා මං හිතන්නේ තාම ඒගොල්ලන්ගේ හැඩහුරුකම් එහෙම දැන් වෙනස් වෙලා තියෙන්නේ. මේ රූපවල තමයි ටිකක් ඒ විදිහම ඉන්නේ. මේ අනිත් අය මැල්කම් ලොකු වෙනසක් වෙලා නැහැ. ඊට අමතරව මම මේ කියන්න ගත්තේ අර නාමාවලිය දකිනකොට මේ ගොඩාක් මේ ඒකේදී ආපු මේ පළවෙනි මේ ෆස්ට් ටයිමර්ස්ලා ගොඩාක් ඉන්නවා මේ නළුලිය වගේම. දැන් උදාහරණයක් හැටියට ඒ ලිස්ට් එකේ මම දැක්කා ෂර්ලි පී දෙලංකාවල සහාය අධ්‍යක්ෂණය කරනවා. ඔහු මං හිතන්නේ දැන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. දයාසූරිය ආරච්චි කියන කැමරා ශිල්පියාගේ පළවෙනි කැමරා නිර්මාණය. ඒ වගේ මේ ගොඩක් අය මේ කලා අධ්‍යක්ෂණය කරපු ලකි ඔහුගේත් මං හිතන්නේ ටෙලිනාට්‍යයක් විදිහට පළවෙනි මේ කලා අධ්‍යක්ෂණය. ඒ වගේ මේ තිලක් ජයකොඩි ඔහු දැන් අනුර විජේසිංහ සහාය අධ්‍යක්ෂණය කරපු කෙනා. ඕගොල්ලෝ ඔක්කොම දැන් අද මේ ශේෂ්ත්‍රයේ කිසියම් මේ තැනක ඉන්න අය. ඉතින් ඒ හින්දා එක්තරා විදිහක ආපහු හැරලා බලනකොට මේ ලොකු සතුටක් මේ දැනෙනවා. මේ එක පාරට නිකන් අර මොකක්ද අර ගොඩ ගහලා වගේ කට්ටියක් මේ අර වැල්ලට ගොඩ ගහලා වගේ නිකන් අමුතු කට්ටියක් ඇවිල්ලා දැන් ඉතින් ඒගොල්ලෝ ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක මම හිතනවා අපිට තවදරි දවස් තව ටිකක් වයසට ගියාට පස්සේ ආයතනයක් මේ වඳු වේද කිව්වෙම මේකයි මේක මේ DVD එකක් ගහලා එළියට දාන මිනිසුන්ට බලන්න මේ ගොඩක් අයට දැන් මේක මේ අමතකයි බලන්න විදිහක් මේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා මේ
ලොකු ලොකු සන්ධිස්ථානයක් වගේම අපේ ජීවිතයේ සන්ධිස්ථානයක් වගේම එක්තරා විදිහක කනගාටුවෙන් මතක් කරන්න පුළුවන් මතකයක්. ඒ කනගාටුවෙන් මතක් කරන්න පුළුවන් මතකේ තමයි ඒ කාලේ දැන් දුම් හිඳ අද්දර විතරක් නෙවෙයි කඩුල්ල ඊට පස්සේ තව මේ ගිරය ගිරය තව ගොඩක් මේ ටෙලි නාට්‍ය තිබ්බා. සිනමාවට එහා ගිය සිනමාවට පොඩ්ඩක් ඉහළින් තිබිච්ච මේ ටෙලි නාට්‍ය ගණනාවක් මේ මේ ඒ කාලේ තිබ්බා. ද ඒක ඒක නරඹපු ඒ නරඹන ප්‍රවණතාවයේ දිගටම තිබ්බනම් අද අපේ සිනමාව මිට වඩා වෙනස් වෙන්න තිබ්බා. ඊට අමතරව මේ තව බොහෝ සුභවාදී වෙනස්කම් සිද්ධ වෙන්න තිබිත් අවසනාවකට ඒවා මේ කඩාගෙන මේ වැටුණා. ඒක තමයි මං හිතන්නේ මේ දැන් අද මාධ්‍ය පුළුල්ලා තියෙනවා, ඩිජිටල් තියෙනවා, අරව තාක්ෂණයේ පුළුල්ලා තියෙනවා, ටෙලි නාට්‍යයක් කරන එක ලේසි ඉස්සර වගේ අමාරු නැහැ. නමුත් ඒවයේ ඒකට තියෙන මේ මේ ඕනර්ෂිප් එක එහෙම නැත්නම් අයිතිකාරීත්වය ගිලිහිලා ගිහිල්ලා දැන් උදාහරණයකද බන්දෝ ඒ අමාරුවෙන් හරි එක්කෙනෙකුට නිවික්කීමක් ගිහිල්ලා නේද එක්කෙනෙක් හොයාගත්තනේ මේක මේ 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 මේක විකුණන්න. ඒතකොට අධ්‍යක්ෂක හැටියට මටත් නිෂ්පාදක හැටියට එයාටත් මේ බන්දෝ යටත් ඊට අමතරව මේක විකාශය කරන කරීමට අනුග්‍රහය දක්වපු කෙනත්ත් මේකේ ගෞරවයක් හෝ අවමානයක් තියෙනවා නම් ඒ දෙකටම වග කියනවා. ඒකන මේ මේ නිර්මාණය සඳහා වග කියන පිරිසක් ඉස්සර හිටියා. දැන් කවුරුත් වග කියන්නේ නැහැ. අශෝක අපෝ ගැන කතා කරන්න තව ටිකක් පුළුල් විදියට හිතවතුනි අශෝක හඳගම අවසාන වශයෙන් කතා කළ බොහෝ කාරණා මා දැන කාගෙත් අවධානයට ලක් විය යුතුයි. ප්‍රශස්ත මට්ටමේ රූපවාහිනී නාටකයක් බලාපොරොත්තු වෙන රසිකයන් විදියට මේ කලා භාවිතාව ඇති කිරීමට වෙහෙසුණු පුද්ගලයන් විදියට ඔවුන්ගේ ඒකේ මම ඉතාමත් වැදගත් වෙනවා. අපි විරාමයට පෙර තවත් යවනිකාවක් නරඹමු. දෙන්නේ කවුරු හරි කලින් කසල් බඳලා තියෙනවා? මම නම් නැහැ. මමත් නැහැ. දෙන්න කසාද බඳිනවට විරුද්ධත්වයක් එහෙම තියෙනවද? නැහැ. මෙයාගේ දෙමෝපියන් දන්නවද කසාද බඳිනවයි කියලා? මගේ දෙමෝපියෝ නැහැ. මෙයාගේ? මං තාත්තට කියලා ආවේ. කෝපියා? ගෙදර. ඒ කන්තෝරුවර දැන දීලා කාගේත් විරෝධතාවයක් නැහැයි කියලා සාතික කරන් ආවද? තමන් සිය කැමැත්තෙන් විවාහ වෙනවා නම් විශේෂ බලපත්‍රයක් උඩ විවාහ වෙන්න ඕන. සාකිකාරයෝ නම මොකද? සුසිලා. මුළු නම? ලෝකුරු නයි දෙකේ සුසිලා. තම HP නන්දසේන. HP කියන්නේ? හකුරු පියදාසගේ. අඳුරුම්පත් තියෙනවද? නැහැ. දෙන්න හොරෙන් පැනලානේ ගමන්නේ. මේ මහතේ ඔහේගේ ඔය හැම මලයිලව් ප්‍රශ්නයකටම උත්තර දෙන්න මම දන්නේ නැහැ. මේ කෙල්ල මාව කසාද බඳින්න කැමති. මමත් ඒකිට කැමති. අපි දෙන්නව කසාද බඳින්න ඔහෙට පුළුවන් ද බැයිද කියනවා.